අදදිනය වනවිට විශේෂෙන්ම සමාජ මාධ්‍යජාලා හරා වැරදි ප්‍රචාරයක් පළවෙමින් පවතින බවට වාර්තා වෙනවා. එනම් කම්පලිට් ලොගක්ඩව් එකක් නැතන් සම්පූර්ණ වසා දැමීමක් පිළිබඳ අසත්‍ය ප්‍රවෘතියක්. විශේෂෙන්ම අපි ජනතාවට මතක් කරන්න ඕනේ. මේ ඇදිරිනීතිය ප්‍රකාශයට පත්කිරීම ඒ වගේම මීට ආදාළ කාරණ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම යම් කරුණු ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපති මාධ්‍යයකය මගින්.ඒවගේම විටින්විට ඒ සම්බන්ධව ශ්‍රී ලංකා, පොලිීසිය ශ්‍රී ලංකා යුදහමුදාව ආරක්ෂක අමාත්‍යන්සේ වගේ සෞඛ්‍ය මාත්‍යන්සේ සහ. ම රගේ පවෘතිධ පපර්තමේතුව මගින් මාධ්‍යනනිවේද නිකුත් කරන මේ හැරෙනට වෙනත් කිසිම මාධ්‍යනිිවේදනයක් විශේෂෙන්ම මේ කොරනා සම්බන්ධව නිකුත්වෙන්නේ නැහැ ඒ නිසා විවිධාකාරයෙන් අන්තර්ජාලය එවගේම සමාජ මාධ්‍යජාලා හරහා සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට රැවටන්නට එපා මේ සම්බන්ධෙන් අපි විශේෂ විර්ශණයක් ආරම්භකරතිබෙනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව විසින් මේ වන විට. එම අසත්‍ය ප්‍රෘතිය සම්බන්ධව එම අත්‍ය ප්‍රවෘතියෙන් වාර්තා වනේ සම්පූර්ණ වසා දැමීමක් නැත්තං කම්පලිට ලොගවන් එකක් සිදුවන බවට එම එවැනි ප්‍රචාර තුළින් විශේෂෙන්ම ජනතාව අතර යම්මාකාරයක කලබලකාරී ඒවාගේ කුතුහලයක් ඇතිවන වාතාවර්ණයක් ඇති වෙන එවැනි තත්ත්වයක් ඇයටතේ විශේෂෙන්ම ආහාරවෞෂධ ලබා ගැනීම පිළිබඳව ජනතාව අතර බියට පත්වීමක් සිදුවෙන්ට පුුවන්. එඒනිසා මෙම අසත්්‍යය ප්‍රෘත්තිය ගැන පූර්ණ විර්ශණයක් පැවැත්වීමට අපරාධ පර්ශෂණ දෙපාර්තමේතුර ාධී තිබෙන එය දැන්ට සිදුකරගෙන යනවා. එවාගේ අදදින තවත් සමාජ මාධ්‍යජාලා හරහා ප්‍රවෘතියක් පළකර තිබුණා යම් කිසි පුද්ගලයකු විසින් එහි සඳහන්වන්නේ ඔහුගේ යම් ආයතනක ප්‍රධානාවවිතින් ඔහු සේවය කරන යම් ආයතනයක ප්‍රධානාව විසින් ඔහුට ලබාදුන් උපදස්කීපයක් පිළිබඳව උපදශවලට අනුව එම හඬපටයෙන් පැහැදිලි වෙනවා එය නිකුත් කර තිබෙන්නේ මෙරටේ ජාතිීන් අතර ඒවාගේ ආගම් අතර අසමගයක් ඇතිකිරීමේ ්චේතනාවෙන් බවට. විශේෂෙන්ම අප සඳහන් කරන්න අවශ්‍යයි මේ වසංගතයෙන් බේරීම සඳහා මේ වසංගතය වැලැක්වයා ගැනීම සඳහා අපි ශ්‍රී ංකිකීන් වස්සයෙන් හැමදිනාම එකතු වී යුතු අවස්ථාවක එම තත්ත්වයන් නොසලකා මෙවැනි ප්‍රචාරයවීම ඉතාම කණගාඩුදායක් කරුණක්. ඒ සම්බන්ධයෙන්ද අපරාධ පීශෂණ දෙපාර්මේන්තුව විමර්ශණනයක් ආරම්භ කර තිබෙනවා. මිට අමතරව විශේෂෙන්ම මෙම කොරෝණ වසංගතයෙන් මිය යන පුද්ගලයින්. ගේ අවසාන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන්. විවිධ පාර්ශව අදහස් දක්වොමින් යම් ආකාරයක ආගම්මතර ජාතිීන් අතර වෛරය ඇතිකරවීමට උත්සාහ කරන බවක් සමාජ මාධජාලා හර පෙනිගෝස්තිබෙනවා. විශේෂෙන්ම මේ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ එවගේම සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ලබාගෙනේ කටයුතු කරන්නේ එවගේම මීටආදාලව යම්යම අදහස් ප්‍රකාශ කරමින් ජාතිනා අතර වෛරය ඇතිකිරීමට මුහුණු පොත ඒවගේ සමාජ මාධජාලා හර උසාහරන ඇවලුන් පිළිබඳවද විවර්ශන ආරම්භ කර තිබෙනවා. මීට අමතරව ඇදිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙන. න ඇදිරිනීතිය ක්‍රියාත්මක වුණ අත්‍යවශ්‍ය සේවා, එඒවාගේම විශ්්‍රාමිකීන්ගේ කටයුතු අවෂද ලබා ගැනීම් Aල සඳහා බලපත්‍ර ලබාදී තිබෙනවා. එවගේම සං්‍යවේදන සේවා, වෙනත් අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ කටයුතු සිදුකරමින් පවති නෝ. කෙසේ වෙතත් එම සේවා හැරෙන්න්නට වෙනත් කිසියකුට ඇදිර්ණීති කාලය තුළ ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම ඇදිර්ණීතිය ප්‍රථමවාරට ක්‍රියත්ම කරන ලැබිය පසුගිය දහනමවෙනිද. එදා සිට මේදක්වා කාලය තුළ සැකරවන් දොස් දා සාර්ය හැට පස් දෙෙනෙක්. අතඩං ගොඩ ගන්න ලැබවා ඒවගේ මෙම ඇදිර්නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ වැඩිම සැකරුවන් සංඛ්‍යාවක් අතරන් ගොඩ ගන්න ලැබි. අදදින උදසන හැ නවසන් වූ පෑවිසිහතරක කාලය තුළ එම සැක්කරුවන්ගේ ගණන එද්දාස් පන්සීකට ආසන්න වෙනවා. එවගේ මෙම කාලය තුළ ඇදිර්ණීතිය ආරම්භ කල දහනම් එන්දා සිට අදදින දක්වා කාලය තුළ වාහන තුන්දා සෙකසයක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. එව එමැණී අතඩක් කොට කරන්නා සැක්කරුවන් කිසිවයකුට පොලසිය මගින් ඇප ලබා දෙන්නේ නැහ ඔවු අධකාරයට ඉදිරිපත් කරනවා එවගේ වාහන මුදාහැරිමක් ද සිදුවන්නේ නෑ. එ විතරක්්‍රිීමේ ඇදිරි ීති බලපත්‍ර අවභාවිතා කරන්නට එරෙහිවත් ඉතා දැඩි නීති ක්‍රියාත්මක වෙනවා. විශේෂෙන්ම මේ වන විට යම්මාකාරයකට මහජන ගමනාගමන ඒවගේ ඔවුන්ගේ මූමන්ස් සීමමා කර ඇති බේරුවලඒවගේම අකුරල අටළුගම ප්‍රදේශ ආශ්‍රිතව වැඩිපුර සංචාරය යෙදවීමට බලාපොරොත්වයෙනවා ඒවගේම යොදවා තිබෙනවා. එවැනි ප්‍රදේශවල විශේෂෙන්ම අතුරු මාර්ග අඩිපාර ඔස්සේ හෝ. යම්මාආකාරයක මහජන හමුුවීම් එසේ ති නැතිනම් එකට එකතුවී සි සිටිනෝ නම් ඔවුට එරහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්ම කරනවා මෙම අතඩංගොටගත් පිරිස් අතරින්. වැඩිපුරම පිරිසක් අතරක් ගොට ගෙන තිබෙන්නේ මෙම කාලය තුළ ගම්පා දිශ්වික්කයෙන් එවගේ ගම්පාදිශවික්කයෙන් අටසය හැත්ත එක් දෙනෙක් අන්රාධපුර ප්‍රදේශයෙන් හයිසිය හතරි ස්පාක්, මීගමුව ප්‍රදේශයෙන් හයිසිය දහනමයක් කැලණියෙන් පන්සිේ විශ්සක් සහ පුත්්තලම් ප්‍රදේශයෙන් හාසිය අනූතුනක් වෙනවා ඉතිරි අයවලුන් වෙනත් ස්ථානලින්. එයනුව විශේෂෙන්ම මෙම රෝගය පිළිබඳ රෝගීන් ම ඇත්ේ ස්නාහිර පලාාතෙන් වැඩිපු්‍රම එවගේම ගම්පහා කොල්ලම සහ කළුතර දිශික් වලින් මේනිසා මේ ප්‍රදේශවල තෞදුරටත් එ ඉතාම දැඩිව ඇදිර්නීති උල්ලංගනය කරන අයට එරහිව නීතිය ක්‍රියාත්ම කරනු ලබනවා ඇදිරිනීති උල්ලඟගන කිරීම පමණක්න මේේ ඇදිරිර්නීති බලපත්‍ර අවභාවිතා කිරීම සම්බන්ධයෙන්ද කටයුතු කරනු ලබන.